අපි මේ වීඩියෝ එක පටිගත කරන අගෝස්තු 18 වෙනිදා ජගත් මනුවරණ කොඩිගහ යට නාට්‍ය ඔබ හැම වඳුරන ජගත් මනුවරණගේ උපන්දිනය. අපි කලිනුත් කොඩිගහ යට ගැන පොසිටිව් දේවල් ගණනාවක් කියලා තියෙනවා. ඉතින් උපන්දිනයේ දවසේ ජගත්ට සුබ පැතීමක් එක්ක ජගත් ගැන පොඩි දේවල් ටිකක් කියන්න අපි හිතුවා. පටන් ගන්න මෙහෙමයි. ජගත්ව අපි දකින්නේ ශ්‍රී ලංකාවේ ඉන්න එක විදිහකට කැටගරිය අතින්, ස්වරූපය අතින්, ස්ටයිල් එක අතින් ධනුෂ්ට දෙමළ දකුණු ඉන්දියන් සිනමාවේ ධනුෂ්ට සහ ධනුෂ් එක්කම වැඩ කරන අධ්‍යක්ෂ වෙට්‍රිමාරන්ට චින්තනය අතින්, සිනමා චින්තනය අතින් වෙට්‍රිමාරන්ටත් රංගන ශිල්පිනි හැකියාව අතින් ධනුෂ්ටත් සමාන කළ හැකි. ඒ කියන්නේ සමාන කරනවම නෙමෙයි, ඒ කියන්නේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. නමුත් අර ස්ටයිල් එක, මොකද්ද ස්ටයිල් එක කියලා කියන්නම්. එතකොට ජගා කියන්නේ එතකොට අර විශිෂ්ටම අධ්‍යක්ෂකවරයා ජගාමයි මෙහි ඉන්න. විශිෂ්ට තමයි ඒ ඒ ප්‍රසන්ස් එක, ස්ක්‍රීන් ප්‍රසන්ස් එක, ඒ තිර පෞරුෂය සහිත රංගන ශිල්පියා ජගාම තමයි. එතකොට එක කෙනා අතරේ වෙට්‍රිමාරන් සහ ධනුෂ් වගේ ස්ටයිල් එකක් තියෙන බව, සහ සමහරට ඇත්තටම ඒ දෙන්නට වඩා වෙන විශිෂ්ටත්වයක් ජගත්ගේ තියෙනවා අපි AI කියලා කියන්නම්. ඉතින් ජගත් කියන්නේ ඔහුගෙන ඒ පැත්ත ගැන කතා කරන කලින් එක දර්ශනයක් ගැන මතක් කරන්න ඕනේ. ජොබ් එක මට වැඩේ කරන්නේ නැහැ. කතා කරන්න එපා. මේ දර්ශනයේ විශිෂ්ටත්වය තමයි ඔහු එතන ඔහුට ඒ කියනවත් එක්කම ඔහු දැනගන්නවා. ඔහු ඒ වෙන මොහොතේම ඔහුට අවබෝධ වෙනවා ඔහුට මේ අපරාධ ජීවිතෙන් ගැලවීමක් නැහැ කියලා. ඔහු ප්‍රතික්ෂේප කරනවා. කරන අතරෙම ඔහු දන්නවා ඔහුගේ ඇස් වලින් කඳුළු වලින් ඔහුට එතකොටත් ඔහු දන්නවා තමන්ට වෙන ගැලවීමක් වෙන ජීවිතයක් නැහැ කියලා. එතකොට ජගත්ගේ රංගනය තුළ හුදෙක් දෙකේ ඩයලොග් එක කියනවා නෙමෙයි, ඒකේ ඇතුලේ තව කතාවක් තියෙනවා. මේ 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 දර්ශනෙත් තියෙන එකයි මතු පිටින් කියනවා නෑ මම ඉවරයි මේක. නමුත් යටින් එයා දන්නවා එයාට ගැලවුමක් නෑ, මේක තමයි එයාගේ ජීවිතය. එතකොට මේ කොඩිගහයට ටෙලිනාටි අවස්ථාවක් ගණනාවක ජගත්ගේ රංගනය තුළ තියෙන මේ ද්විතීයක මේ අතිරණය මේ දෙක මැද්දේ වෙනන සුළු ගතිය තියෙනවා. ඔහු එක වෙලාවක දැනගන්නවා තමන්ගේ ආදරවන්තිය, තමන්ගේ ප්‍රේමවන්තිය සහ තමන්ගේ යාළුවා, තමන් සහෝදරෙක් වගේ ඉන්න යාළුවා අතර මොකක් හරි තිබුණද කියන එක. ඒතර ඒකත් එක්ක ඔහු මුහුණ දෙන తত্ত্বය. ඔහු තාත්තත් එක්ක තමන්ගේ අපරාධ ලෝකයේ සහ එළිය ජීවිතය අතර තාත්තත් එක්ක ඔහු හිතන එක, ඔහු අම්මත් එක්ක කතා කරන විදිය, මේ සියල්ල තුළ ඔහුගේ රංගනය හුදෙක් මතු පිටින් නෙමෙයි, ඒකේ යට තව එකක් තියෙන බව පේන්න තියෙනවා. කෙසේ වෙතත් ජගත්ගේ හොඳම නිර්මාණය ඔහුගේ චිත්‍රපටිය. ඔහුගේ චිත්‍රපටිය රහස් කියන කඳු කියන චිත්‍රපටිය තම සිනමාවට ඇවිල්ලා නැහැ. ඉතින් මේ සියල්ල එක්ක සහ ඔහු රඟපාලා තියෙන දේවල් එක්ක තමයි ජගත් ගැන අපේ අදහස අපි කියන්නේ. දැන් ඉන්දියාවේ ධනුෂ්ගේ සිනමා පෞරුෂය, ධනුෂ් කවුද සිනමාව තුළ කිව්වම ඔහුගේ ඇත්තටම දැන් සිනමාවට තර බලන්න ඕනේ 2003 2001 2 3 ඉඳන් ඔහු අවුරුදු 17ක ඉඳන් සිනමාවේ ඉන්නවා. මුල් අවුරුදු 10 15 අතර ඔහුගේ සියලුම චිත්‍රපටවල පහේ නියෝජනය වෙන්නේ, නිරූපණය වෙන්නේ ඔහු කරපු චරිතවල තින්නේ වල්මත් වෙච්ච තාරුණ්‍ය. දැන් ජගත් මනුවරණ චිත්‍රපටිවල ටෙලිනාට්‍යවල රඟපාන බොහෝ අවස්ථාවල ඔහු අර හොඳ අලුත් කමිසයක් අඳින්නේ නැහැ. හොඳ ලස්සන ස්ටයිල් සපත්තු දාලා, කියන්නේ ස්ටයිල් කණ්ණාඩි දාලා නිකන් අර මොඩල්ස්ලා ඉන්නේ, මේල් මොඩල්ස්, පිරිමි මොඩල්ස්ලා ඉන්නේ. අන්න ඒ වගේ සිනමා රූපයක් දෙන්නේ නැහැ ජගතුත් ධනුෂුත්. ඒ දෙන්නම අඳින්නේ නිකන් පරණ ෂර්ට් අඳිනවා. කොණ්ඩේ අපිලිවෙලයි. ඇඟ කියන සමස්ත පැවැත්මම අපිලිවෙලයි. ඒ සැබෑ සාමාන්‍ය තාරුණ්‍ය තියෙන ඒ කෙලෙවෙච්ච ඒ සාමාන්‍ය ස්වභාවය මේකේ තියෙන. එතකොට ධනුෂ්ගේ චරිතවල බොහෝ අවස්ථාවල බලාපොරොත්තු අඩුයි. බොහෝ අවස්ථාවල ඒ ධනුෂ්ගේ චිත්‍රපටවල ප්‍රේමය කෙල්ලෙක්ට ආදරය කරන්නේ මේ බලාපොරොත්තු විරහිත තැනක එකම දේ ආදරේ විතරයි. තියෙන එකම දේ මේ ගෑල්ලමෙත් එක්ක තියෙන සම්බන්ධය විතරයි එකම වැදගත්මකට ඇති දේ ජීවිතේ. එච්චරට කෙලෙවිලා. ඊට අමතරව තාත්තලා එක්ක ගැටෙන ධනුෂ්ගේ චරිත බොහොමයක් තාත්තා එක්ක රණ්ඩු. දැන් ප්‍රවේගයේ චිත්‍රපටියට මුල් වෙච්ච ඉන්දියා චිත්‍රපටිය පොල්ලාදවන් කියන චිත්‍රපටිය. එතකොට පොල්ලාදවන් එකෙත් තාත්තත් එක්ක දිගටම රණ්ඩු වෙනවා. එතකොට ඒක ඇතුලේ තමයි යාගේ බයික් එක සහ ආදරවන්තී කියන දෙක තමයි හොර තියෙන එකම වටින දේ.
එතකොට ඒ හිස්කම ඒ නිසාම සදාචාරමය වශයෙන් එකන දැන් සමාජයේ යම්කිසි මධ්‍යම පාන්තික හොඳ ජීවිතයක් ගත කරන හොඳට ඇඳල කරලා ඉන්න බලාපොරොත්තු සහිත කෙනෙක්ට හීරෝ කෙනෙක් වෙන්න ලේසි. හොඳට ජීවත් වෙන්න, නරක දේවල් නොකර ඉන්න, හොඳ දෙබස් විතරක් කියන්න, කාගේවත් හිත නොරිද්දා ඉන්න ලේසි. නමුත් ධනුෂ් කරපු චරිත ඒක නිකන් සමහර චරිත ඉතාම දරුණුයි. ඒ චරිතවල තියෙන්නේ ඒ හොඳ කෙනෙක්ම නෙවෙයි යා. නරක දේවල් කරන, නරක දේවල් කියන අර සදාචාර වශයෙන් හොඳ චරිත නෙවෙයි. අන්න ඒ සංකීර්ණ ඒ වල්මත් වෙච්ච තාරුණ්‍යය කියන එක, ඒ වගේම ප්‍රේම කරන අවස්ථාව. ධනුෂ් වගේ කෙනෙක්ගේ චරිතයක යා ප්‍රේම කරද්දී, යා පෙම්වතිය එක්ක ප්‍රේම කරන වෙලාවට අර අර අපි දකින සාමාන්‍ය හීරෝ නළුවාගේ තියෙන අර කූල් අර අතපය දික් කරලා තියෙන අර අර විහිදිලා කරන ආදරය වෙනුවට සෑහෙන ඉන්සෙකියුරිටි එකක්, තමන් ගැනම අවිශ්වාසයක්, සැකයක්, බියක් එක්ක, අතීරණයක් එක්ක ඒ ආදරය තුළ පවා ඒ චරිතය හැසිරෙන විදිහක් තියෙනවා. ඉතින් අන්න ඒ කැටගරිය ජගත් මනුවරණ තුළ තමයි තියෙන්නේ. හැබැයි ජගත්ට ධනුෂ් වගේ දෙන්නම සම වයසේ වගේ, නමුත් ධනුෂ්ට ඉන්දියාවේ සිනමා කර්මාන්තයක් තියෙනවා. අධ්‍යක්ෂවරු ඉන්නවා, ලේඛකයෝ ඉන්නවා, දේවල් ලියන්න ඔහුගේ ඒ රූපයට සියල්ලට ගැලපෙන්න. ජගත්ට එහෙම ලැබුණ නැහැ. ජගත් ඉතාම කෙටි චරිත, කියන්නේ ඊට වඩා දිග චිත්‍රපටි ලැබිය යුතු කෙටි චරිත වලින් එක කියනවා. නිකිනි වැස්සේ ඔහු කරන චරිතය, නිකිනි වැස්සේ ප්‍රධානම චරිතය වගේ ඉන්න චාන්දනී සෙනවිරත්න, හර්ස් කෙලවන රියදුරා තමයි ඔහු ජගත් මනුවරණ කරන්නේ. එතකොට සුලෝචනත් එක්ක ප්‍රේම කරන පොඩි චරිතය. නමුත් ඒ චරිතය තුළ ඒ චරිතයට වෙනම චිත්‍රපටයක් අයිති. ඒ චරිතය තුළ අර අපි කිව්ව ධනුෂ්ගේ එක තියෙනවා. කර්ම චිත්‍රපටිය ඔහු කෙටි චරිතයක් කරනවා. දැකලා පුරුදු කෙනෙක් කියන චිත්‍රපටිය කරනවා. ඒ ලෙවල් ඉවරයි කියන ටෙලිනාට්‍ය යම්කිසි ප්‍රධානම චරිතයක් වලින් එකක් කරනවා. සහෝදරයකේ පොඩි චරිතයක් කරනවා. ඒක පුදුම විදිහට ලංකාවේ අපරාධ ලෝකයට ගැටගැහිච්ච වෙනම චරිතයක් ඒක. ඇත්තටම ඔහු කරලා තියෙන හොඳම චරිතය විදිහට මම හිතන්නේ ඒ සහෝදරයකේ ඔහු කරපු චරිතය. හැබැයි පොඩි ඩයලොග් ටිකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ කූඹියෝ එකේ ඔහුට ලැබෙන චරිතය, ඇන්ටන් හරි මාකර නමක් තියෙන චරිතය. ඒ චරිතයත් ඉතාම කෙටි. නමුත් ඔහු අනෙක් ගොඩාක් අය අතරින් ඔහු කැපී පේනවා. ඔහුව කැපී පේනවා. ඉතින් ඊට පස්සේ අන්තිමට ඔහුට යම්කිසි විදියකට ඔහු ඉඩකඩ ඇතුව ඔහුට කරන්න ලැබිච්ච චරිතය තමයි කොඩි ගහ යට එකේ ඔහුට කරන්න ලැබිච්ච චරිතය. නමුත් ඔහු කවදාවත් රඟපාලා නැති, ඔහුට කවදාවත් රඟපාන්න ලැබෙන්නේ නැති ඔහුගේ ජීවිතේ මිස් වෙච්ච චරිත ගොඩක් නිකන් හිසේ මේ චරිත මෙහෙම තිබුණා නම් මෙහෙම තිබුණා නම් කියලා ඕන තරම් අපේ තියෙනවා. ඒ නිසාම ඔහු අර ඔහු අයත් වෙන්න ඕනේ. හරිනම් අර ඔහු දැනුත් සිනමාවේ අර හොඳ නළුව අපි කියද්දි හොඳ නළුව ලිස්ට් එකක් කියද්දි තව එක්කෙනෙක් විදිහට ජගත්තු අපිට එනවා. නමුත් මම හිතන්නේ ඊට ඉහළින් වෙනම සිනමා අංක එකේ සිනමා ප්‍රසන්ස් එකක් ඔහුට තියෙනවා කියලා. කියන්නේ හුදෙක් රංගන හැකියාව විතරක් මදි ඒකට. සිනමා තිරය හරි රූප තිරය මත කැමරා කාචයට අහු වුණාට පස්සේ එයාව විශේෂ විදිහට පේන්න නම් එක වෙනම කැරිස්මා එකක් තියෙන්න ඕනේ. කැරිස්මා එක මාර විදිහට ජගත් මනුවරණගේ තියෙන. ඒ අනුව ලංකාවේ සිනමාවේ මෑත යුගයේ අංක එකේ දැවැන්තම සිනමා තරුව වෙන්න අවශ්‍ය පොටෙන්ෂල් එක ජගත් මනුවරට තිබුණා. ඊට අමතරව ඔහුගේ බුද්ධිය, ඔහුගේ සිනමා චින්තනය ඒක ඔහුට පෙන්වන්න ලැබෙන්නේ අවුරුදු ගාණක් පහු වෙලා. ඔහු කෙටි චිත්‍රපටි ගණනාවක් කළා කාලැතිස්සේ. ඔහු කෙටි චිත්‍රපටි ගණනාවක් කරා කට්ටියත් එකතු වෙලා. නමුත් ඔහු අන්තිමට අවුරුදු ගාණ ගිහිල්ලා වරක් වෙලා තමයි ඔහුට පළවෙනි චිත්‍රපටිය කරගන්න හම්බ වෙන්නේ. එහෙම ඒ තමයි රහස් කියන කඳු කියන එක. ඒත් එක්කම ඔහු ටෙලිනාට්‍යයක් කරනවා. ඒක තමයි සමාජයට මුලින් ඉන්නේ ඔහුගේ අධ්‍යක්ෂණය තුලින්. ඉතින් ඇත්තටම මේ නාට්‍ය ටෙලිනාට්‍ය ගත්තොත් ඔහු ඔරිජිනල් ප්ලෑන් කරපු විදිහ, ඔහුගේ ඔළුවේ තිබුණු විදිය කරගන්න ලැබුණා නම් එනද අපි වෙට්‍රිමාරන්ට සමාන කරනවා. කෙනෙක් කියන පුළුවන් යකෝ කොඩි ගහ යට වගේ එකකුයි වෙට්‍රිමාරන්ගේ චිත්‍රපටිය කොච්චර වෙනස්ද. වෙට්‍රිමාරන් කියන්නේ මේනේ මේ වෙන වැඩක්නේ. බොඩු ඇයි එයාට සමාන කරන්නේ අපි ඇයි කියලා සම්පූර්ණයෙන් කියන. නමුත් වෙට්‍රිමාරන් වගේ කෙනෙක් චිත්‍රපටියක් කරන්න ගියාම ඔහු චිත්‍රපටිය ලියනවා, ලීලිවරලා නිෂ්පාදකයාත් එක්ක කතා කරනවා. එතනින් එහාට ඔහුගේ ඔළුවේ තියෙන දේ ක්‍රියාත්මක කරන්න මහා සේනාවක්, මොකද නිෂ්පාදකයා විසින් සල්ලි දීලා ගන්නවා හැම දෙයකටම. ආර්ට් ඩිපාර්ට්මන්ට් රංග නළු නිලිය හොයන එක, කාස්ටිං ද තැන් හදන එක, සියලුම පොඩි දේවල්, සංගීතය නම් ඒකේ සියලුම අංශ කුඩා අංශයක් වෙනුවෙන් වුණත් ලොකු පිරිසක් වැඩ කරනවා. ඒක බජට් එකත් එක්ක එන වැඩ. එහෙම තමයි නිර්මාණයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. ලංකාවේ මේ මොළ නැතුව නෙමෙයි වැඩේට. ඒ මොළේක තියෙන දෙයක් ක්‍රියාවට නැගීම ලේසි වැඩක් නෙමෙයි. මම මෑතකදී ජගත් මනුවරණගේ එක දර්ශනයක් රූගත කරන තැනට ගියා.
ඒ රූගත කරන තැන කනත්තක්. ඒ කනත්තේ දැන් කනත්තක රූප දර්ශනයක් තියෙනවා නම් කනත්ත දැන් වෙට්ටි මාරන්ලට වගේ පුළුවන් කනත්ත මෙහෙම එකක් වෙන්න ඕයි. කනත්තේ සම්පූර්ණ දේවල් කලින් අඳින්න. ඒ කනත්ත කෘතිමව හදන්න පුළුවන්. සෙට් එක හදන්න පුළුවන් සම්පූර්ණයෙන්. අරයට කැමති විදිහට මේ පැත්තෙන් තමයි කනත්තට ඇතුල් වෙන්නේ. මේ පැත්තෙන් තමයි මෙතන තමයි වල තියෙන්නේ. මෙතන තමයි මේක තියෙන්නේ. නමුත් ජගත්ත සිද්ධ වෙනවා මොකද සල්ලිය නැති නිසා, වෙල් කියන්නේ කිසිම දෙයක් හරියට වෙලාවක් නැති නිසා වෙන ස්ට්‍රගල් එකක් කරන්න සිද්ධ වෙනවා. ඔහුට සිද්ධ වෙනවා ඔහුට කනත්තට එද්දි තමයි ඔහුට මේ මෙතන තමයි අද ෂූට් කරන්න කියලා දැනගන්න වෙන්නේ. ඔහු එතනට ආපු ගමන් කන මේක දිහා බලන් ඉඳලා මෙන්න මෙහෙමයි මෙහෙමයි මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා සියලු දේ ඔහුට එතනදී හිතන් මොළ 10කින් ඔහුට හිතන්න සිද්ධ වෙනවා. ඒක කරලා තමයි ඔහු රූගත කිරීම. ඔය හැම සෙට් එකම ඔහුගේ ඔහුගේ කොඩිගහයක යට එක ඉතාලම ලස්සන තැන තමයි ඔය මුලින්ම තියෙන මුල්ම හරිය තියෙන ඔහුව පස්සෙන් පන්නන පොලිසිය. පොලිසිය පන්නන දර්ශනය. ඒ දර්ශනය මුලින් ඔහු ලිව්වේ එක විදිහකට. නමුත් ඒ සෙට් එකට ගියාම ඔහුට තේරෙනවා මේක උඩින් උඩින් පැනපැන යන්න පුළුවන් කියලා. ඒක උඩ දෙවනි මහලක් ඇතුලේ යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ලස්සන දර්ශනයක් ඔහු කරනවා. ඒක ඒක හදා ඒක වෙන්නේ සෙට් එකට ගිහිල්ලා බැලුවට පස්සේ. එතකොට ඔහුගේ නිර්මාණ හැකියාව ඒක ඔහු ඒක අපි අත්දැකීමෙන් දන්නවා. ඔහුට ඒක බලලා ඒක කරන්න හැකියාව තියෙන. ඉතින් මේ සිනමා දර්ශනේ තියෙන ඔහුට ඒ දර්ශනෙට අවශ්‍ය තරම් ආයෝජනය කරන්න කවුරුත් නැහැ. සල්ලි දාන්න කවුරුත් නැහැ. නැත්තම් ඔහු ඔය ලෙවල් එකට වඩා දෙවන්ත ලෙවල් එකකට වැඩ කරනවා. ඉතින් රහස් කියන කඳු තමයි ඒකට හොඳම උදාහරණේ. ඒ කියන්නේ අර අපි වෙට්ටි මාරන්ට වැඩිපුර සමාන කරන්නේ ඒක නිසා. ඒක ඒකට හේතු අර අර හිස්කම, අර තාරුණ්‍ය හිස්කම, නමුත් අපරාධ, ක්‍රයිම්, ඒක බිහිසුණුකම, සමාජයේ අනුකම්පා විරහිත භාවය, මෙන්න මේවා වෙට්ටි මාරන් තමන්ගේ නිර්මාණ තුළ කියනවා. ඒක තමයි ජගාගෙත් විශේෂත්වය. ඔහුත් ඒ සමාජයේ දෙන අනුකම්පා විරහිත ඒ දරුණුකම, බිහිසුණුකම අමු අමුයේ රූපයට නගනවා. රහස් කියන කඳු එකේ තියෙන්නේ රාජ්‍ය තුල තියෙන يعني මිනී කඳු ගොඩ ගැහෙන රටක් නෙමෙයි ඒක. කාලය තිස්සේ මිනී කඳු ගොඩ ගැහුණු රටක්. අන්න ඒ ගොඩ ගැහුණු මිනී කඳු වල ඒ ඒ කොච්චර නරකද, ම්ලේච්ඡද කියන එක ඒ විදිහම පෙන්වන්න බොහෝ අයට හැකියාව ලැබිලා නැහැ. ඒ විෂය ගැන චිත්‍රපට නිර්මාණ හැදිලා තියෙනවා කාලයක් තිස්සේ. නමුත් ඒ ඒ විෂය ඒක තියෙන බිහිසුණුකම අමුමින්ම පෙන්වන හොඳම චිත්‍රපටය තමයි රහස් කියන කඳු. ජගති චිත්‍රපටිය. ළඟදීම අපිට බලන්න ලැබෙයි මේක ජාත්‍යන්තර සම්මානවලට පවා පාත්‍ර වෙච්ච ජාත්‍යන්තර සිනමා උළෙලවල ගිය චිත්‍රපටිය. ඉතින් ඒකේ තියෙනවා ඉතාම නෙක්ස්ට් ලෙවල් වැඩක්. ඉතින් අපි කියන්නේ ඉතින් ජගත් එතනින් එහාට ඔහුගේ දේශපාලනයකුත් තියෙනවා. දේශපාලනය ගැන දිගට අපි මෙතන කතා කරන්නේ. ඔහු එතන පවා අර විජය කුමාරතුංගලගේ අපි දකින හුදෙක් රඟපාන නළුවෙක් වෙනුවට එතනින් එහාට ගිහලා මහ පොළොවෙත් ඉන්න වැඩ කරන කෙනෙක් වීම ඔහුගේ අනෙක් විශේෂත්වය. ඉතින් ඒ සියල්ල අවසානයේ අපිට කියන්න තියෙන ඉතින් ජගත්ගේ ඒ දැක්මට ආයෝජනය කරන්න නිෂ්පාදකයෝ ලැබේවා කියන එක අපි හිතන්න ඕනි. ඊළඟට ජගත්ගේ ඒ සිනමා පෞරුෂය ගැන අවබෝධයෙන් යුතුව ඔහුට හොඳ නිර්මාණ ලියන්න සමත් වෙන අධ්‍යක්ෂකවරු, රචකයෝ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි. ඉතින් ඒකත් එක්ක තමයි ජගත් මනුවරණ ඔහුගේ ජීවිතයේ අඩක් මං හිතන්නේ ගිහිල්ලා ඉවර ඇති. ඔහුට තව නමුත් දීර්ඝ කාලයක් තියෙනවා ඔහුගේ මේ විශේෂත්වය අපේ ලංකාවේ පොළොව තුළ, කලාව තුළ විශේෂත්වයෙන් ප්‍රයෝජන ගන්න තව කාලය තියෙනවා. ඒ කාලය තුළ ජගත්ට හිමි තැනට යන්න, මොකද ලංකාවට වඩා දෙවෙන්ත මිනිහෙක් ඔහුට හිමි තැනට යන්න චාන්ස් එක, වාසනාව ලැබෙන්න ඕනි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.